ආයුබෝවන් කාලේ මාවතේ අතීතයේ රැඳවලා චාරිකාවකට ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපි ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ අවසානයේ උතුරු යුරෝපයේ බලා යන්නේ ගියවර කියූ ආකාරයටම වයිකින් නුරුන් මුණ ගැසීමටයි ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසෙන් පසු වයිකින් නුරුන් යුරෝපයේ පුරාවට සහ උතුරු ආසියාතික ප්‍රදේශවල මෙන්ම ඔවුන්ම ගවේෂණය කර සොයාගත් දූපත්වල ව්‍යාප්ත වීම නිසා වයිකින් යන නාමයේ යුරෝපය හා උතුරු ආසියාව තුල ජනයා හඳුනන නමක් වුණත් තාක්ෂණයේ දියුණුව සමග දියුණු වූ සිනමාව හා ටෙලි නාට්‍ය කලාව ඔස්සේ මෙම වයිකින්නරුන් පාදක කරගෙන බිහි වූ විවිධාකාර නිර්මාණයන් නිසා වර්තමානයේ වන විට වයිකින්නරුන් පිළිබඳව මුළු ලෝම අසා දැනගෙන තිබෙනවා. නමුත් එසේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, කාටුන් පොත් හා වෙනත් කලාකෘති නිසාවෙන් ලෝකුරා මෙම වයිකින්නරුන් ප්‍රචලිත වීම නිසාම ඔවුන් සම්බන්ධව බොහෝමයක් විනාශ හතු තිබෙන්නේ 100%ක් නිවැරදි නොවන අදහසක්. මේට නිදසුනක් ලෙස වයිකින්නරයෙකු ලෙස බොහෝ දෙනා දැක තිබෙන රූපරාමවල සාමාන්‍ය මිනිසුන්ට වඩා හැඩි දැඩි විශාල පියාපත් හෝ ගව අං යුගලයක් හිස් ආවරණය මත සවිකර පැනද සිටින පුද්ගලයෙකු දැක්ුණා වයිකින්නරන් බොහෝ විට හිස් ආවරණයක් නොපැළඳි අතර පැළඳුවද ඒවාට පියාපත් හෝ අං සවිකර නොතිබීම හා ශරීර ප්‍රමාණයෙන්ද සාමාන්‍ය ජනතාවට සමාන ලෙස හැදී වැඩී තිබීම පෙන්විය හැකි ඉතින් මේ වයිකින්නරන් හමුවේ ඔවුන්ගේ සැබෑ විස්තර දැනගා ගැනීමට ආරම්භ කරමු අපේ චාරිකාව මේ කාලයේ මාවත ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස අගදී අයර්ලන්තයේ බ්‍රිතාන්‍යයේ ඒ අවට සියලු දූපත්වල හා යුරෝපයේ මුහුදුබඩ ප්‍රදේශවල ජනයා විශාල බීතිකාවකින් පෙළෙන්නට වුණා. ඒට හේතුව වුණේ එවැනි ප්‍රදේශවලට එක්තරා මිනිසුන් කොට්ටාශයක් මුහුදෙන් පැමිණ ප්‍රහාර එල්ල කිරීමයි. මෙම මිනිසුන් විශේෂ ආකාරයට නිර්මාණය වුණු වේගවත් නෞකාවලින් පැමිණුණු අතර ඔවුන් හැඩිදැඩි ශක්තිමත් බීතුණු සටන් කරුවන් වුණා. එක්වරම මුහුදුබඩ ජනාවාසවලට කඩා වැදී එහිවායේ වටිනා දේ මංකොල්ලක එහි ජනතාවගෙන් කොටසක්ද පැහැරගෙන නැවත ගියේ එම ජනාවාසවල ජනයාට හෝ එම ජනාවාස අයිති රාජ්‍යයන්ගේ හමුදාවට ප්‍රතිපහාරයක් එල්ල කිරීමට හෝ ඒ පිළිබඳව සිටීමටත් වෙලාවක් ඉතිරි නොකරමි. එම මිනිසුන් සටනට බොහෝ විට කඩු හා පොරෝ භාවිතා කළ අතර සමහරුන් හෙල්ලයන් හා දුනු ඊතල භාවිතා කළ බව පෙනුණා. නමුත් සියලු දෙනා සතුවම එක් අතක කවාකාර පලියක් දක්නට ලැබුණු අතර මේවා අලංකාරවත් ලෙස වර්ණ ගන්වා තිබුණා. මෙම පුදුමාකාර ආක්‍රමණිකයන් පිරිසයි පතුකලක වයිකින්නරුන් ලෙස ප්‍රසිද්ධියටපත් වුණේ ක්‍රිස්තු වර්ෂ 798 දී පමණ ආරම්භ වූ එහෙද වයිකින් ආක්‍රමණ සමගම වයිකින්නරු බ්‍රිතාන්‍ය හා ඒවට දූපත්වලද යුරෝපය තුළද ජනාවාස සාදා ගනිමින් පැතිරියාම ආරම්භ වීමත් සමගම ඔවුන්ගෙන් එවකට එම ප්‍රදේශවල ජන ජීවිතයට ඇති වූ බලපෑම නිසා ක්‍රිස්තු වර්ෂ 798 සිට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවසන් වූ ක්‍රිස්තු වර්ෂ 1066 දක්වා කාලය ඉතිහාසයේ වයිකින් යුගය ලෙස හැඳින්වෙනවා එසේ වයිකින්වරුන් ඉහත ආකාරයට ඔවුන්ගේ බලය රටරාජ්‍යන්තර පැතිරවීමේදී වැදගත්ම දෙයක් වූයේ ඔවුන්ගේ සුවිශේෂී නෞකායි. ඔවුන්ගේ නෞකාවන් ඔවුන්ගේ බලයේ සංකේතය බඳු වුණා. ලෝපුරා අනිත් මිනිසුන් ඉදිකරන ආකාරය නැව්වලට ආත්පසින්ම වෙනස් ආකාරයකට ඉදිකර තිබූ වයිකින් යුද නෞකා. ඉදිරියක් හෝ පසුපසක් ලෙස දෙපස වෙනස් නොව එකම හැඩයකට සිටින දේ සාදා තිබුණා. මෙනිසා ආක්‍රමණයකින් අනතුරුව නැවත යාමේදී අයිස් කඳු අතරින් යන පටු මාර්ගයකදී පැමිණි දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නැව හරවා ගැනීමට අමුතුවෙන් වේසවීමට අනවශ්‍ය වුණා. එමෙන්ම නැව් පතුලේ දියයට ගිලී පවතින කොටස කෙටි වන ලෙස දක්ෂ ආකාරයට එයි හැඩේ නිර්මාණය කර තිබීම හා අවම දැව ප්‍රමාණයකින් හා යකඩ ප්‍රමාණයකින් සැහැල්ලු ලෙස නිමවා තිබූ නිසා වෙරළ ආසන්නයේ හා විශාල ගංගාවල පවා ගමන් කිරීමට එම නෞකාවලට හැකියාව තිබූ අතර අවශ්‍ය විටකදී මිනිසුන්ගේ කර මතින් ගොඩබිම තුළ රැගෙන යාමට තරම් සැහැල්ලු වුණා. මිනිසා වයිකින්නරුන් තම ආක්‍රමණ මුහුදුබඩ ප්‍රදේශවල මෙන්ම ගොඩබිම තුළට තිබූ විශාල ගංගාවන් අවට ප්‍රදේශවලද සිදු කරනු ලැබුවා. වයිකින්නරුන් ලෙස හැඳින්වුණු මෙම අරුම පුදුම ආක්‍රමණකාරී ජන කොට්ටාශයේ නිජ භූමිය වුණේ වර්තමාන ස්වීඩනයේ ඩෙන්මාර්කයේ සහ නෝර්වේ රාජ්‍ය පැතිරී ඇති ප්‍රදේශයයි. මොවුන් පිළිබඳව සුවිශේෂම කරුණක් වන්නේ මොවුන්ගේ අතලොස්සක් හැරුණකොට අනෙක් සියල්ලන්ගේම ප්‍රධාන ජීවනපාය වුණේ ලෝකුරු කර්මාන්තයේ කෘෂිකාර්මාන්තයේ හෝ තත්ත්ව පාලනය වීම සහ එම කටයුතු සිදු කළ නොහැකි කාලවකවානුවලදී අර්ධකාලීන රැකියාවක් වශයෙන් මෙම ආක්‍රමණකාරී මංකොල්ල කෑමවල නිරත වීමයි. එසේ තම නැවවල නැගී ඔවුන්ගේ නිජ භූමියෙන් පිටත් වූයේ පොල්ල කෑමටම පමණක් නොවූ අතර
ආරක්ෂාව දුර්වල මෝදුබඩ ජනාවාස දුර්විඩ ඒවාට ප්‍රහාර එල්ලකොට ඒවා කොල්ලක මිනිසුන් පැහැරගත් ඔවුන් ප්‍රහාර එල්ල කිරීමට නොහැකි බලවත් රාජ්‍යවලදී පැහැරගත් මිනිසුන්ගෙන් වහල් වෙළඳාම සහ තම කෘෂිකාර්මික සත්ත්ව පාලන කටයුතු වලින් ලබාගත් ද්‍රව්‍ය වෙළඳාම සිදු කරනු ලැබුවා මෙසේ වුන් එක්වරම අටවන සියවස අගදී තම නිජ භූමි වලින් පිටවී ඈත ප්‍රදේශවල තම ජනාවාස පිහිටවීම ආරම්භ කිරීමට නිශ්චිතවම හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් ඕන්තර තිබූ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට හා ගවේෂණයට තිබූ දැඩි ආශාවත් ඊට ප්‍රධානතම හේතුවක් වන්නට ඇති බව සැලකෙනවා ක්‍රිස්ටෝබෝ කොලම්බස් ඇමරිකාවට පාතැබීමට වසර 500කට පමණ පෙර වයිකිනරු ඇමරිකාවට පාතැබූ අතර අයිස්ලන්තයේ හා ග්‍රීන්ලන්තයේ ගවේෂණය කර එහි ජනාවාස පිහිටුවීම වැනි කරුණුවලින් ඔවුන්ගේ ගවේෂණයට හා ත්‍රාසජනක අත්දැකීම් වලට තිබූ නැඹුරුතාවය මැනවින් පිළිඹු වෙනවා වයිකින් ආක්‍රමණ ආරම්භ වන විට බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපය හා ඒ අවට සියලුම ප්‍රදේශවල ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්ත වී තිබූ අතර රට රාජ්‍යවල දේශ සීමා තිබුණද කිතුණු ආගම සහ පල්ලි හරහා මෙම ප්‍රදේශ සම්බන්ධ වී තිබුණා එවැනි සමයකදී අදිසියෙම පිට දේශයක ක්‍රිස්තියානි නොවන පිරිසක් ඊට ප්‍රදේශවල මෝදුබඩ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන විට එම ප්‍රහාරකයන් පොදුවේ එකම ජාතිකයන් පිරිසක් ලෙස එනම් වයිකින් වරුන් ලෙස නම් කෙරුණු නිසා ඔවුන් එකම නායකයෙකුට මෙහෙවුණු එකම ජාතිකයන් පිරිසක් ලෙස ඇඟවුණු නමුත් ඔවුන් කිසි දිනක තමන් එකම ජාතිකයන් පිරිසක් ලෙස හඳුන්වා නොගත් අතර එකම රටක් තුළ ජීවත් වුණද තම ජනාවාසයෙන් පිටත සියල්ලන්ම පිටස්තර ජාතිකයන් ලෙස ඔවුන් සැලකුවා මොවුන්ගේ සමාජීය හා සංස්කෘතික අංග පිළිබඳව විමසීමට වයිකින් ගම්මානයක් වෙත අවධානය යොමු කළොත් තවත් විශේෂ කරුණු කීපයක්ම දක්නට ලැබෙනවා ඉන් විශේෂම එකක් නම් එවකට ලොව අනෙකුත් සියලුම ජනකොටස් හැඳින සිටි රජු වෙන සංකල්පය මොවුන් සතුව නොවීම එනම් එවකට ලෝකයේ අනෙකුත් සියලු ජනකොටස් තම නායකයා රජ කෙනෙකු නම් ඔහුට දිව්‍යමය බවක් ආරෝඪ කොට සලකනු ලැබුවා එනම් සමීපයට යාමට නොහැකි මූණට මූණ බලා කතා කිරීමට නොහැකි ලෙස අතිශය බියමුසු ගෞරවයකින් රජුට සැලකූ අතර රජුද දිව්‍යමය සැප සම්පත් භුක්ති විඳින්මින් සිටියා නමුත් වයිකින්වරුන් මීට හාත්පසින්ම වෙනස් වූ අතර ඔවුන් තම නායකයා නායකතුමා ලෙසම හැඳින්වූ අතර එම නායකයා හුදෙක් ඔවුන්ගේ සියලුම කටයුතු වලට නායකත්වයේ සපයන්න පමණක් වූ අතර නායකයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූද ඔහුද අන්නය මෙන්ම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සැලකුණා මොවුන්ගේ ජනාවාසවල නිවාස දැවෙන් තනා තිබූ අතර දික්ශාලාවක් හැටියට සකස් කර තිබුණා ඉඩම් හිමි ධනවත් පුද්ගලයින් එවැනි විශාල නිවාසවල ජීවත් වූ අතර සාමාන්‍ය ජනයා ඒ ආකාරයෙන්ම කුඩා නිවාසවල ජීවත් වෙමින් සිටියා සෑම වයිකින්වරයෙකුම දවස පුරාවටම ආරක්ෂක පලියක් හා ආයුධයක් හෝ ආයුධ කිහිපයක් දරාගෙන සිටියා එවකට යකඩ වටිනා ද්‍රව්‍යයක් වූ බැවින් ධනවත් පුද්ගලයන් අසපතක් ඇතුළු ආයුධ කිහිපයක් දරා සිටි අතර දුප්පුතුන් බොහෝ විට හෙල්ලයක් හෝ පොරවක් දරා සිටියා වයිකින් සමාජය තුළ කාන්තාවන් යුදමය කටයුතු වලට සහභාගී නොවුණු අතර එවකට ලෝපුරා අනෙකුත් සියලුම ජනකොටස් වලට සාපේක්ෂව වයිකින් කාන්තාවන් හට බොහොමයක් මූලික අයිතිවාසිකම් ලැබී තිබුණා දෙමව්පියන් විසින් අවුරුදු 12ක් තරම් වූ ලාබාල වයසකදී තරුණියන් විවාහ කර දුන්නද කාන්තාවට දික්කසාදය ලබා ගැනීමට හා දෑවැද්ද නැවත ලබා ගැනීමට හැකිවනසේ නීති රීති සැකසී තිබුණා එවෙන්ම කාන්තාවකට හිරිහැර කිරීම පරිමිකමට අතිශය නින්දාවක් ලෙස වයිකින් නුරුණු සැලකුවා එමෙන්ම වයිකින්නරු එවකට ලෝ අනිකුත් ජන කොට්ටාෂ වලට සාපේක්ෂව තම පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වී ඇති බව පෙනී යනවා වයිකින්නරුන්ගේ ඇදහිලි හා විශ්වාසයන් දෙස බලන විට එහි ආකර්ෂණීය කලාත්මක බවක් දක්නට ලැබෙනවා ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව පෘථුවිය අවට තවත් ලෝක 8ක් තිබෙන අතර පෘථුවිය ඇතුළු එම ලෝක 9 ඉග්‍රාසිල් නැමැති මහා වෘක්ෂය මත පිහිටා තිබෙනවා මෙමෙ එක් එක් ලෝක තුල දෙවියන් මිනිසුන් වාමනයන් සූර්යයන් සහ යෝධයන් ජීවත් වන බවත් මිනිසුන් වූ තමන් ජීවත් වන ලෝකයේ මින්ගාඩ් ලෙසත් ඔවුන් හැඳින්වුවා දෙවියන් විසූ ලෝකයේ ඇස්ගාඩ් වූ අතර එහි අධිපතියා වූ ඕඩී ප්‍රඥාවට මායාවට සහ යුද්ධයට අධිපති දෙවියන් ලෙසත් මියෝනියෝ නැමැති මිටිය දරා සිටින තෝර් නැමැති දෙවියා රණශූරයන්ට හා අකුණු වලට අධිපති දෙවියන් ලෙසත් ඔහු මිඩ්ගාඩ් හා මිනිස් වර්ගය ආරක්ෂා කරන බවත් වයිකින්වරු විශ්වාස කරා එම ඇදහිලි හා විශ්වාසමක පටබැඳුණු කලාත්මක රසයක් ඇති මිත්‍යා කතන්දර වයිකින්වරුන් සතු බොහොමයක් තිබූ අතර ඒවායේ තිබූ කලාත්මක රසය නිසාම එම විශ්වාසයන් පාදක කොටගෙන විශාල වශයෙන් චිත්‍රපට රූපවාහිනී කතාමාලා සහ කාටුන් චරිත පසුකාලීනව බිහිවුණු අතර සුප්‍රකට මාවල් සිනමා විශ්වයේ තෝර් චරිතය හා ඒ සම්බන්ධ කතාවන් මේට හොඳම උදාහරණ ලෙස දැක්විය හැකි වයිකින්වරුන්ගේම අපෝරු විශ්වාස හා ඇදහිලිවල කලාත්මක රසයට යටින් ඉතාම අඳුරු පැතිකඩ උත්දක්නට ලැබුණා එනම් මෙම ඇදහිලි අතර ඔවුන්ගේ අන්ධ විශ්වාසය මත සිදු කරනු යම් චාරිත්‍ර ඉතා බිහිසුණු ඒවා වුණා එනම් යම් අවස්ථාවලදී ඔවුන් දෙවියන් සතුටු කිරීමට සත්ව බිලි පූජා පවත්වා තිබෙන අතර
කලාතුරකින් මනුෂ්‍ය බිලි පූජාත සිදු කර ඇති බව හෙළි වී තිබෙනවා. එමෙන්ම සටනක් අතරතුරදී මේ යාම ගෞරවනීය දෙයක් මෙන්ම එසේ මියගිය විට මියගිය පුද්ගලයාව ඕඩින් විසින් ඇස්ගාඩ්හි වල්හල්ලා නැමැති ඔහුගේ දිව්‍ය ශාලාවට කැඳවාගෙන යන බව වයිකින් වරුන් විශ්වාස කළ නිසාම ඕනෑම අවස්ථාවක සටනට මොවුන් සූදානමින් සිටියා. මෙම විශ්වාසය නිසාම වෙනත් පිරිසකගේ ජනාවාසයකට පැන ඔවුන් සමග සටන් වැදීමට වයිකින් වරුන් කිසි විටක පසුබට වූයේ නැහැ. එමෙන්ම කෙනෙකු මියගිය විට ඔහු සතුව තිබූ ඔහුට අවශ්‍ය භාණ්ඩද ඔහු සමග බෝම දානය කිරීමට වයිකින් වරු බොරුදු වෙ සිටියේ. මරණයෙන් පසු ඔවුන් නැවත අවදි වෙන බව විශ්වාස කරන නිසායි. ඒ අනුව නෞකාවන් හා වහලුන් අයිතිව සිටි ධනවත් වයිකින් වරයෙකු මියගිය විට ඔහුගේ නෞකාවක් හා වහලුන් කීප දෙනෙකුද ඔහු සමග බෝම දානය කරනු ලැබුවා. ඒ ආකාරයෙන් ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ අග සිට වසර 300ක පමණ වයිකින් යුගයේ ඔවුන්ද කිතුණු දහම වැළඳ ගැනීම සහ අනිකුත් සංස්කෘතීන් සමග මිශ්‍ර වී යාමත් සමග අවසන් වී ගියා. ඉතින් ඒ ආකාරයෙන් අද චාරිකාවත් අවසානය කරා ළඟා වී තිබෙනවා. නමුත් මේ ආකාරයෙන්ම රසවත් චාරිකාවක් යාමට සූදානමින් අපි ඔබ හමුවට තවත් දවසක එනවා. මීළඟ චාරිකාව අපි යන්නේ මීට වසර 10 ගණනක් එපිට අයිසුවේටයි. ඒටත් ආරාධනා කරන ගමන් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.